අද අපේ පොසිතානුගමනේ 3 වෙනි දවස. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ කාප්‍රි වලට යන්න. අර පේන තැනින් ටිකට් එක අරගෙන එතනින් යටට යන්න ඕනේ. එතනින් තමයි බෝට් එක ගන්න. 8:45ට බෝට් එක පිටත් වෙන්නේ. දැන් 8:35යි තමයි වෙලාව. මේ පැත්තට ගිහින් බලමු. මෙන්න මෙතනින් ටිකට් එක ගන්න. මේ පල්ලහට ගිහිල්ලා බෝට් එක ගන්න පුළුවන්. ඉතින් වෙලාවටත් කලින් අපි යන බෝට් එක අපි ඉන්න තැනට මේ විදියට ආවා. බෝට් එකේ මේ විදියට උඩයි යටයි තට්ටු දෙකක් තිබුණා. හැබැයි අපි තෝරගත්තේ යට තට්ටුව. උඩ තට්ටුවේ තමයි ලස්සන හොඳට පේන්නේ. නමුත් වහලක් තිබුණ නැති නිසා අපි විශේෂයෙන්ම හිතුවා අපේ පොඩි එක්කෙනාට ඒක පොඩ්ඩක් අමාරු වෙයි කියලා. අගෝස්තු මාසය කියන්නේ ගොඩක් රස්නේ මාසයක්නේ. ඉතින් අවුව සැර ගොඩක් වැඩි. ඒ නිසා අපි හිතුවා යට තට්ටුවේ ඉන්න එක තමයි ගොඩක් හොඳ කියලා. නමුත් සැරෙන් සැරේට මං ගිහිල්ලා ලස්සන වීඩියෝ කරගෙන ආවා. ඉතින් මේ පේන විදියට අපි අමල්ෆි වලින් කාප්‍රි වලට පිටත් වුණා. ගමන නම් පැය එකමාරකටත් වැඩි. net එක නම් තිබුණේ විනාඩි 50ක් විතර ගත වෙනවා කියලා. නමුත් පරක්කු හින්දා බෝට් එකේ වැඩ කරන කෙනෙක්ගේ මං ඇහුවා. නමුත් පස්සේ ආ පැහැදිලි කරා. අපි කාප්‍රි අයිලන්ඩ් එකේ වටේ වටයක් ගිහින් තමයි කාප්‍රි අයිලන්ඩ් එකට ඇතුල් වෙන්නේ කියලා. ඒ හින්දා තමයි net එකේ තිබුණ වෙලාවට වඩා වැඩි වෙලාවක් අපිට ගත වෙලා තිබුණේ. ඉතින් මං කලින් කිව්වා වගේ වටපිටාව ලස්සන උඩට ආපුවම හොඳට පෙවුණා. හැබැයි අවුවසර නම් ගොඩක් වැඩි. කාප්‍රි කියන්නේ වර්ග කිලෝමීටර් 10ක් විතර පුංචි අයිලන්ඩ් එකක්. ඒකේ ජනගහනය ඉන්නේ 12900ක් විතර පුංචි ප්‍රමාණයක්. හැබැයි මේ අයිලන්ඩ් එක මුළු ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි. ඒකට හේතුව තමයි මේ අයිලන්ඩ් එක ගොඩක් ලස්සන වීම. අනිත් හේතුව තමයි මේ අයිලන්ඩ් එකේ තියෙන ලක්ෂරි ෂොප්ස්. මේ ලක්ෂරි ෂොප්ස් වල shopping කරන්න ලෝකෙ පුරා ඉන්න නළු නිළියෝ, ගායක ගායිකාවෝ, දේශපාලනඥයෝ වගේ ප්‍රසිද්ධ අය මේ අයිලන්ඩ් එකට එනවා. ඉතින් කාප්‍රි අයිලන්ඩ් එකට කිට්ටුවෙන් තියෙන ෆර්ලියෝන කියන මේ ගල් පර්වත දෙකත් ගොඩක් විශේෂ වෙනවා. ඉතින් අයිලන්ඩ් එක බලන් දෙන හැම බෝට්ටුවක්ම වගේ මේ පර්වත දෙක මැද්දෙන් තමයි ගමන් කරන්නේ. අපි මේ විදියට අයිලන්ඩ් එකට ආවා. ඊට පස්සේ අපි තවත් බෝට් එකක නැගලා බ්ලූ ග්‍රොත්තෝ කියන ලස්සනම ලස්සන තැනක් බලන්න යන්නේ මේ. ඉතින් blue growth තියෙන තැනට අපි ආවා. Blue growth කියන එකේ සිංහල තේරුම තමයි නිල් ගුහාව කියන එක. ඉතින් growth එක ඇතුළට ඇතුල් වෙන්න පුළුවන් අර ඈතින් පේනවා වගේ පුංචි boat වලට විතරයි. ඉතින් ලොකු boat වලින් ආපු මිනිස්සු 4 දෙනා වගේ මේ පුංචි boat එක නැගලා එක සැරයකට එක boat එක ගානේ තමයි ඒ කුහරය ඇතුළට රිංගන්නේ. ඒ කුහරය ඇතුළට ඇතුල් වෙන්නත් ඕනේ අපි උඩ අතට boat එකේ නිදාගෙන. ඉතින් boat එක උඩ අතට නිදාගෙන යන නිසා අපිට ලොකු risk එකක් නැති වුණත් මේ boat එක පදින එක්කෙනාට නම් ලොකු risk එකක් තියෙනවා. මොකද growth එක ඇතුළට boat එක ඇතුල් වෙද්දි රැල්ල ගැහුවොත් boat එක පදින එක්කෙනාගේ ඔළුව ගිහිල්ලා ගල්පර රොතේ වදිනවා. ඉතින් මේ නිසා ටිකක් රැල්ල තියෙන දවස් වලට growth එක ඇතුළට ඇතුල් වෙන්න බෑ කියලා තමයි කියන්නේ. දැන් අපි ඉන්නේ growth එක ඇතුලේ. ග්‍රොත්තු එක ඇතුළට හිරු එළිය වැටිලා ඒක පරාවර්තනය වීමෙන් මේ වගේ නිල් ආලෝකයක් විහිදෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් බැලු බැලමට නම් ඒක හිතා ගන්නවත් බැරි තරම්. හරියට වතුර යටින් නිල් පාට ලයිට් එකක් ගහලා වගේ. අනිත් කාරණාව තමයි මේ බෝට්ටු පදින අය ග්‍රොත්තු එක ඇතුලේ ගොඩක් සින්දු කියමින් කෑ ගහමින් තමයි ඉන්නේ. ඒක ඕගොල්ලන්ටත් මේ විදියට මම අහන්න දෙන්නම්. ඉතින් ඇතුල් වුණා වගේම පිට වෙන්නත් පුළුවන් ග්‍රොත්තු එකෙන් එක එක්කෙනාට නිසා අපි දැන් ඉන්නේ ග්‍රොත්තු එකෙන් එළියට යන්න. මේ විදියට බෝට් එකේ දිගා වෙලා අපි එළියට ආවා. අපිට එච්චර ලොකු රිස්ක් එකක් නැති වුණාට බෝට් එක පදින එක්කෙනාට නම් ලොකු රිස්ක් එකක් තියෙන බව ඔයගලන්ටත් පේනවා. ඉතින් අපි ඊළඟට යන්නේ ජාර්ඩිනෝ ඩි අගෝස්ටෝ කියන තැනට. එතනට අවශ්‍ය කෙනෙක්ට පයින් හරි බස් එකේ හරි ෆුනිකොලාර එකකින් එහෙම නැත්නම් ෆිනිකීලා එකකින් හරි යන්න පුළුවන්. අද අපි තෝරගත්තේ ෆුනිකොලාර එකක්. ඉතින් එතනට යන්න තියෙන ලේසිම ක්‍රමයත් ඒකම තමයි. ඉතින් උඩට යන්න මං හිතන්නේ විනාඩි 10ක්වත් ගියා කියලා. ඒ යන අතර මාර්ගයත් ගොඩාක් ලස්සනයි. ඊට පස්සේ පයින් ඇවිදගෙන Google Map එකෙන් බලාගෙන අපි ජර්දීන එක හොයාගෙන ගියා. ඉතින් garden එකට යන්න ඉස්සෙල්ලා හම්බෙන මේ පුංචි කඩේ drink එකක් ගන්න එක හරියට නිකන් garden එකට යන්න ඉස්සෙල්ලා කරන අනිවාර්ය දෙයක් වගේ. මම දැක්කා ගොඩක් YouTube වීඩියෝ වල මේ කඩේ ගැන වීඩියෝස් තියෙනවා. මම හිතන්නේ ගොඩාක් පරණ කඩයක්. 4. Sì, va bene. Uno melone e uno limone. Un limone, sì. Grazie. Allora, totale 8 grazie. Euro. Ok. අපි garden එකට ආවා. ටිකට් එකක් උනේ 1.50ක් විතරයි. ඉතින් garden එක නම් ගොඩක් ලොකු නෑ. හැබැයි ගොඩක් අය මෙතනට එන්නේ garden එකේ කෙළවර තියෙන ලස්සන view එක බලා ගන්න. මෙතන තමයි මං කිව්වේ ලස්සනම ලස්සන තැන. ඉතින් කාප්‍රි වලට අපි එද්දි අපේ බෝට් එක ගල්පර දෙකක් ඇතුලෙන් ආවනේ. අර ඈතින් පේන්නේ ඒ ගල්පර දෙක තමයි. අපි garden එක බලලා එළියට ආවා. කාප්‍රි කියන්නේ ගොඩක් ලස්සන වගේම high end luxury brands තියෙන island එකක්. මේ නිසාම ලෝකෙ පුරාම ඉන්න celebritiesලා එහෙමත් නැත්නම් ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් මේ island එකට එනවා shopping කරන්න. Prada, Dior, Gucci, Dolce Gabbana වගේ තව ගොඩක් luxury brands මේ island එකේ තියෙනවා. මේ ජැකට් එක 9,80,000ක් වෙනවා. ටී-ෂර්ට් එක 1,50,000යි. ට්‍රවුසර් එක 1,96,000යි. ෂූ දෙක 2,10,000ක් විතර වෙනවා. එතන බෑග් එක ගාණක් දාලා තියෙනවා. හැබැයි මම නම් දැක්කේ නෑ. බෑග් එක 3,13,000ක් විතර වෙනවා. ඉතින් Rolex watch ගැනයි prices ගැනයි මං කියන්න අවශ්‍ය නෑනේ. අපි හැමදේම දන්නවා. ඉතින් කාප්‍රි එකේ ෂොප් වල තියෙන ඩිස්ප්ලේ වුණත් ගොඩක් වෙනස්. ගොඩක් ලස්සනයි. මේ watch එක රුපියල් 56,000ක් වෙනවා. මේ watch එක 1,22,000ක් විතර වෙනවා. මේ watch එක රුපියල් 80,000ක් වෙනවා. ඉතින් කාප්‍රි වල දකින්න ලැබෙන තවත් දෙයක් තමයි මේ අතින් paint කරන shoes. සාමාන්‍ය machine එකකින් print වෙනවට වඩා ගොඩක් වෙනස් අතින් paint කරන එක. ඉතින් මෙතන තියෙන shoe එකක් 1,40,000 ඉඳන් ඉහළට තමයි තියෙන්නේ. මේ දෙක 77000ක් වෙනවා. මේක 49000ක් වෙනවා. මේක 80000ක් විතර වෙනවා. ඔයගොල්ලෝ කවුරුත් දන්න Dolce Gabbana කියන මේ shop එකේ මේ bag එක 560000ක් වෙනවා. shoe එක 210000ක් විතර වෙනවා. shirt එක 280000ක් වෙනවා. short එක 175000ක් වෙනවා. අපි ඊට පස්සේ ගියා funicular එක ගන්න. ඒ funicular එක ගන්න දැනත් ලස්සන view එකක් තිබුණා මේ වගේ. අපි boat එකෙන් බහිද්දි කිව්වා හතරමාරෙදි හරියටම එන්න කියලා. ඉතින් funicular එක අරගෙන අපි boat එක තියෙන තැනට ගියා. ඉතින් අපි මේ boat එකෙන් ආයේ Amalfi වලට ආවා. මෙතනින් bus එක අරගෙන Amalfi bus එක අරන් ආයි hotel එකට යනවා. අද එහෙනම් video එක අපි මෙතනින් නවත්තනවා. හෙට පොසිතානෝ යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා.